සිංහල ගීක්ෂය ගැහම තන් චනක්ස් බ්‍රෝයිට් චන්ලට අදත් අපේ ගීක්යලු කොම අයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා දැන් ඇවිල්ලා ඉන්නේ මොකක්ද මේ හැකර්ගේ කතාව කියලා බලන්න. ඉතින් මේ වෙනකොට USA වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ අවුරුදු 11ක් වයස හැකර් කෙනෙක් ගැන. ඉතින් මේ හැකර්ට හැකියාව තියෙනවා කම්පියුටර් හැකර්ට පරිගණක ඒ වගේම ස්මාර්ට් ෆෝන් සහ IoT ඉන්ටර්නෙට් ඔෆ් තින්ක්ස් සම්බන්ධ දේවල් හැක් කරන්න. ඉතින් ඔයාලා දන්නවනේ හැකර් කෙනෙක් කියපුවම ඔයාලට අනිවාර්යෙන් අත්දැකීම් ඇති. සමහර අය කියනවා මගේ Facebook එක කවුරු හරි හැක් කරලා. ඒ නිසා මට ලොග් ඉන් විදියක් නැහැ. මගේ WhatsApp එක හැක් කරලා. එහෙම නැත්නම් ඔයා ගේම් එකක් සෙල්ලම් කරගෙන ඉද්දි ඔයාට වඩා වෙනස් දෙයක් කරනවා. ඒ ගේම් එක එයා හැක් කරලා වෙන්නේ නැති. ඒකයි ඒ හරියටම ඒම් එකට යාට වෙඩි තියන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය අපි අන්තර්ජාලය පාවිච්චි කරනකොට අපිට තියෙන ඔප්ෂන්ස් වලට වඩා වෙනත් දෙයක් වෙනත් විදිහකට කරන්න පුළුවන් නම් වැඩිපුර දේවල් කරන්න මේගොල්ලෝ මේ හැක් කරනවා. ඉතින් ඇත්තටම මේ කම්පියුටර් හැකින් කියන එක ගොඩක් ලොකු මාතෘකාවක්. අද මම මේ කතා කරන්න යන්නේ මේ අවුරුදු 11ක හැකර් ගැන නිසා මම වැඩිපුර හැකින් ගැන කතා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඇත්තට මේ හැක් කරනවා කියන දේ හරියට සොෆ්ට්වෙයාර් එකක් එහෙම නැත්නම් ටූල් එකක් එහෙම නැත්නම් මේ ඩිවයිස් එකක් හරියට අධ්‍යයනය කරලා මේක ගැන වැඩ කරන හැටි ගැන හිතලා ඔයාලා මේවනකට දන්නවා. ඉංජිනියර්ස්ලා තමයි මේ දේවල් ප්ලෑන් කරන්නේ. සිකියුරිටි ඉංජිනියර්ස්ලා වෙනම ඉන්නවා මේ ආරක්ෂාව ගැන හිතන්. ඉතින් මේගොල්ලෝ මේ ප්ලෑන් කරන දේවල් හරියට අධ්‍යයනය කරලා ඊට වඩා දෙයක් කරන්න පුළුවන් නම් තමයි ඒක අපිට හැක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් එයා වැඩකාරයෙක් වෙන්න ඕනේ. ඉතින් මේ අවුරුදු 11ක වැඩකාරයෙක් මේ ප්‍රොෆෙෂනල් software engineers ලාට security engineers ලාට වඩා දෙයක් කරලා තියෙන එක තමයි මෙතන ඇත්තටම මාතෘකාව වෙන්නේ. ඉතින් මේ hacking කියන එක හොඳ පැත්තට කරන්නත් පුළුවන් නරක පැත්තට කරන්නත් පුළුවන්. ඉතින් මේ මල්ලි අවුරුදු 11ක වයසක වෙනා මේක හොඳ පැත්තට තමයි කරලා තියෙන්නේ. ඇත්තටම මෙයාට හැකියාව ලැබිලා තියෙනවා මේ පුංචි toy එකක්. මේ toy එක අන්තර්ජාලයෙන් අපි මෙලිදී ගත්තට පස්සේ පොඩි බබෙකුට තමයි දෙන්න තියෙන්නේ. ටෙරිය කෙනෙක්නේ. ඉතින් ඊට පස්සේ යාගේ අම්මට සහ තාත්තට පුළුවන් smartphone එක හරහා මේ බබා මෙයා තුරුල් කරන් ඉන්න වෙලාවට මොනවා හරි voice mail එකක්. එහෙම නැත්නම් පණිවිඩයක් වොයිස් එක හරහා යවන්න අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තමයි මේ ඩිවයිස් එක තියෙන්නේ. ඉතින් මේ පුංචි මල්ලිට හැකියාව තියෙනවා ලෝකෙ පුරා තියෙන මේ ටෙඩීස් ලගේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඒගොල්ලෝ කතා කරන්නේ මොනවද කියලා අහගෙන ඉන්න. ඉතින් මම අර කලින් කිව්වේ මේක සිකියුරිටි ඉංජිනියර්ස්ලා software engineersලා එකතු වෙලා නිර්මාණය කරන දෙයක්. ඉතින් එයා සාර්ථක වේග කරලා තියෙනවා. හැබැයි වැරදි විදිහට මේ පාවිච්චි කරලා තියෙන්නේ. මෙයා දැනුවත් කරලා තියෙනවා අදාළ කම්පැනිය මෙන්න මේ වගේ security issue එකක් තියෙනවා. ඔයාලට ඕන නම් මේක හදාගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි මෙයාව ඉන්ටර්විව් කරන්න මෙයාලගේ ගෙදරට යනවා ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක නිවේදකෙක්. ඉතින් ගියට පස්සේ ඇත්තටම එයාට තමන්ගේ පබ්ලික් වයිෆයි එකට කනෙක්ට් වුණාට පස්සේ මේ නිවේදකයා ඉස්සරහා එයාගේ ට්විටර් ගිණුමේ පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එකත් එයාට කියන්න පුළුවන් හැකියාව මෙයාට ලැබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ එයා ඇත්තටම දක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට මෙයාට හැකියාව ලැබිලා තියෙනවා ගොඩක් ලොකු ස්ටේජ් වල සිකියුරිටි ඉන්ජිනියර්ස්ලා හැම ඉන්න තැන්වල දේශන පවා පවත්වන්න. ඒ වගේම මෙයා මේ ස්ටේජස් වල මේ දේවල් කරලා පෙන්නනවා. ඉතින් මම හිතන්නේ දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙයා මේ හැක් කරලා තියෙන දේ පොඩි දෙයක් වෙන්න බෑ. මෙයා ගැන රටක් කතා කරනවා, අද ලෝකයක් කතා කරනවා. ඒ වගේම මෙයාගේ මේ හැකියාවන් සහ මෙයාට තිබුණු අදහස් හොඳ දේවල් වලට පාවිච්චි කරපු නිසා තමයි අද මේ විදිහට මෙයාව ලොවක් පිළිගන්න තැනකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම මෙයාට ආසාව තියෙන්නේ FBI එක වෙනුවෙන් වැඩ කරන්න, තමන්ගේ රටට තියෙන සයිබර් ඇටැක් වලින් වගේ දේවල් වලින් රට බේරගන්න. ඉතින් මේ වෙනකොටත් නෙදර්ලන්ඩ් වලින් මේ පුංචි ළමයාට ආරාධනා කරලා තියෙනවා ඉගෙන ගන්න, ඒ වගේම රැකියාවක් සඳහා. මේ වගේම මේ වෙනකොටත් මේ අවුරුදු 11ක පුංචි මල්ලිට තමන්ගේම කම්පැනි එක යා CEO කෙනෙක්. ඒ වගේම එයාගේම නන් ප්‍රොෆිට් ඕර්ගනයිසේෂන් එකක් පවා තියෙනවා. හිතන්න අවුරුදු 11යි. ඇත්තට මෙයාත් එක්ක මේ ගොඩක් අය කතා කරනකොට ගොඩක් වෙලාවට මෙයා කියන්නේ මෙයාගේ අම්මා සහ තාත්තත් IT ක්ෂේත්‍රයේම රැකියාවන් කරන අය. මේගොල්ල කතා කරන දේවල් අවුරුදු 6 ඉඳගෙන එයා අහගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි මේකට ආසාවක් ඇති වුනේ කියලා. ඒ වගේම ගොඩක් දේවල් මෙයා තමන් තනියෙන් පොතපත කියවලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ වගේම අන්තර්ජාලය පාවිච්චි කරලා. ඉතින් නිකමට හිතලා බලන්න ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාට අනිවාර්යෙන් අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ අවුරුදු 11ක මල්ලි කෙනෙක් තනියෙන් තමන්ට අවශ්‍ය දේවල් ඉගෙනගෙන රටට ලෝකෙට සහ තමන්ට වැඩක් ඇති දේවල් කරලා තියෙනවා. අන්තර්ජාලය පාවිච්චි කරන ඔයා මේ වෙනකොට අන්තර්ජාලයේ මොනතරම් දේවල් ඉගෙනගෙන තියෙනවද? රටට ඔයාට සහ ලෝකෙට වැඩක් ඇති කොයිතරම් දේවල් ඔයා කරලා තියෙනවද? මේ වෙනකොට ඔයාගේ වයස කීයද? පොඩ්ඩක් තනියෙන් හිතන්න තමයි මේ දේවල් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පුංචි කතාව මේ හැකර්ගේ කතාව මට නිකම්ම කියලා නිවුස් එකක් විදිහට මේ වීඩියෝ එක ඉවර කරන්න ඕනේ නැහැ. ඇත්තටම මෙතනින් අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ශ්‍රී ලංකාව වගේ රටකට ගොඩක් ආදර්ශ මේකෙන් ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි මේ ළමයා පොඩි කාලේ ඉඳන් ආස වුණ දේවල් කරන්න මේ දෙමව්පියෝ එයාව උනන්දු කරලා තියෙනවා. අවශ්‍ය වැඩ පහසුකම් සපයලා තියෙනවා. ගොඩක් වෙලාවට දෙමව්පියන්ට තේරුම් ගන්න අමාරුයි තව අවුරුදු 10කින් 15කින් තමයි මේ අවුරුදු 11ක ළමයා සමාජයට යන්නේ. ඉතින් ඒ වෙනකොට මේ ළමයා මොන දේවල් වලද ඉගෙන ගන්න ඕනේ කියන දේ අද අපි තීරණය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක තමන්ට තනියෙන් බැරි නම් ඒකට පුළුවන් අයගේ උදව් අරගෙන කොහොම හරි ඒ දේවල් වලට ළමයිව යොමු කරන එක තමයි දෙමව්පියෝ විදියනුත් අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ළමයි විදියටත් අපිට අන්තර්ජාලය කියන්නේ ශ්‍රී ලංකාව දැන් ඒ රටවල් වල ළමයි මේ වගේ දේවල් කරාට ශ්‍රී ලංකාව
ලංකාවේ ළමයි මොනවා කරනවද අවුරුදු 11 12 13 14 15 16 20 21 22 වුණත් නිකමට හිතන්න අන්තර්ජාලය හරහා මේ තියෙන සිංහල මෙම්ස් ෂෙයා කර කර ඒ වගේම මේවට කමෙන්ට්ස් දදා මුළු රටේම තියෙන හැම දෙයක්ම විහිළුවකට අරගෙන අන්තර්ජාලය ගොඩක් වෙලාවට කරන්නේ ඔය වගේ දේවල්. එහෙමත් නැතුව Tamanට රටට වැඩ දේවල් වලට අන්තර්ජාලය පාවිච්චි කරනවා ශ්‍රී ලංකාවේ ගොඩක්ම අඩුයි. ඉතින් ඒ නිසා ඔයාලට ආයෙත් හිතන්න පුළුවන් දැන් ඔයාගේ වයස කීයද අන්තර්ජාලය ඔයා කොයිතරම් කාලයක් පාවිච්චි කරනවද? ඉතින් ඔය දේවල් තමයි හිතන්න තියෙන්නේ අපිට හොඳ ආදර්ශයක් මේ අවුරුදු 11ක මල්ලි. ඉතින් මේ වගේ කතා ගොඩක් තියෙනවා අන්තර්ජාලය. අනිවාර්යෙන් සර්ච් එකක් දාලා බලන්න මේ මීම්ස් බල බල ෂෙයා කර කර hina වෙවි ඉන්නවට වඩා දේවල් අපිට අන්තර්ජාලය හරහා කරන්න පුළුවන්. අපිට ප්‍රයෝජනවත් රටට ප්‍රයෝජනවත් දේවල්. ඉතින් ට්‍රයි එකක් දෙන්න මේ වගේ දේවල් කරන්න. අනිවාර්යෙන් එහෙම කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් කන්ටැක්ට් කරන්න. අපිට පුළුවන් ඔයා කරන දේවල් මුළු ලෝකෙටම කියන්න. ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකේ ගිහිල්ලා Jonux Bro කියලා search කරලා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. පල්ලේ තියෙන රතු පාට subscribe button එක click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මේ දින social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙම tech education update වගාවට ගෙන්න ගන්න. අද සිංහල geek chat එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගොල්ලෝ සිංහල geek chat එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බෙන්න.